සුදු සුදු බුදු රැස් ධාරාවෙන් තුන් ලොවක් සනසමින් මහා කරුණාවෙන් වදාළ මිහිරි බණපදයක් අසන්න ඔබ දැන් සෝදානම් වෙන්නේ. දවසක් දා බුදුරජාණන් වහන්සේ සබත් නුවර දේවරම් මහා වනාරණ බුදු සුවඳින් සුවඳවත් කරමින් වැඩ හිටපු දවසක ඒ සබත් නුවර හිටපු උපාසකවරු පිරිසක් තථාගතයන් වහන්සේ වෙත ඇවිල්ලා බුදු සිරිපා පියුම් වන්දනා කරලා ආරාධනා කරනවා. ස්වාමීනි, තුන් ලොවක් සනසාලු බුදුරජාණන් වහන්ස, මේ සබත් නුවර වාසී පිරිසක් අදපටන් ඉදිරියට දින හතක් මහ සැනකෙළියක් සූදානම් කරලා තියෙනවා. ස්වාමීනි, වර්ෂයක් පාසාම සබත් නුවර ප්‍රදේශයේ බඳු සැනකෙළියක් පැවැත්වෙනවා. ඒ උත්සවයේදී ඒ සැනකෙළියේදී බොහෝ දෙනා බොහොම අසංවර විදියට හැසිරෙනවා. ස්වාමීනි, ඒ ඇත්තෝ ස්වාමින් වහන්සේලා හඳුනන්නේ නැහැ. සිල්වතුන්ට ගුණවතුන්ට ගරු කරන්නේ නැහැ. ඒ වගේම ස්වාමීනි, අසංවර වචන ප්‍රකාශ කරමින් සමාජයේ වෙසෙන ගෞරවනීය වැඩිහිටියන්ට ගුරුතුමන්ට සලකන්නේ නැතුව ඒ දින හත පුරාවට මද්‍රව්‍ය පාවිච්චි කරලා, ඒ වගේම දුස්සීලකම් කර කර ශබ්ද ඝෝෂා පවත්වමින් නොඑක් විධියේ ලාමක චර්යාවන් හි නියැලෙමින් එයත් කාලේ ගත කරනවා. ස්වාමීනි, එනිසා ඒ කාලේ පිණ්ඩපාතේ වඩින එක අපහසුතාවකට හේතු වෙන්න පුළුවන්. ස්වාමීනි, එනිසාම අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට තීරණය කළා සබත් නුවර දේවරම් වනාරණේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට ඒ දින හත පුරාවටම දාණය ගෙනවිත් දේවරම් විහාරයටම රැගෙන ඇවිල්ලා පූජා කරන්න. එනිසා ස්වාමීනි, අපේ ආරාධනාව පිළිගන්නාසේක්වා ඉදිරි දින හත තුළ පිණ්ඩපාතේ එළියට වඩින්ට එපා, සමා වෙලා වැඩ ඉන්න කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නිහඬ බවින් ඉවසා වදාලා දවස් හත පුරාවටම විශාල පිරිසක් හත් කෝටියක ජනග්‍රහණයෙන් පන් කෝටියක් වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු ඖරස පුත්‍ර මහා සංඝරත්නයට ප්‍රණීත ලෙස දානය පූජා කළා. දින හතක් ඇවෑමෙන් සබත් නුවර දේවරම් විහාරයේ බණමඩුව පිරෙනසේ සුදෝසුදු ඇඳුමින් සැරසිලා බණපදයක් අසා දැනගන්ට ආපු සියලු දෙනාටම අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනවා, පමාද මනුයුන් ජන්ති බාලා දුම්මේ ධිනෝ ජනා. මේ ලෝකේ ඉන්න නුවණ නැති සද්ධර්මය නොදන්නා මෙලොව පරලොව පිළිබඳව විශ්වාසයක් නැති යටත් පිරිසෙන් මේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා යාන්තමින්වත් නොදන්නා ඇත්තෝ මොකද කරන්නේ? පමාද මනුයුන් ජන්ති, ප්‍රමාදයට පත්වෙලා කාලය ගත කරනවා. එයත්තන්ගේ ආජීවය අපිරිසිදුයි, සීලය අපිරිසිදුයි, එයත්තන්ගේ දෘෂ්ටි අපිරිසිදුයි, එයත්තන්ගේ මුළු ජීවිතයම අපිරිසිදුයි. අපිරිසිදු ජීවිතයක් ගත කරන එයත්තන්ට අවසානයේ උරුම වන්නේ පසුතැවීම පමණයි. ජීවිතේ කවුරු කොයි විදියට ගත කළත්, අතේ පයේ වාරු තියෙන කාලේ මොන මොන දේවල් කළත්, එව්වට විපාක හැටියට පරලොවදී දුක එන්න කලින් මේ ජීවිතය අවසන් වෙනකොට අවසාන කාලයේ ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා යම් වරදක් සිදු කරලා තිබුණොත් එය මතු වෙනවා, එය සිහි වෙනවා. මාර්ග බල ප්‍රතිවේදයකින් හෝ ධ්‍යාන උපදවා ගැනීමකින් හෝ සිත තැන්පත් කරගෙන තිබුණේ නැත්නම් ජීවිතේ සිද්ධ වෙච්ච අත්වැරදි අඩුපාඩු
දුසිල්කම් මේ වගේ දේවල් ජීවිතය අවසාන කාලේ සිහි වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා පමාද මනුයුන් ජන්ති බාලා දුම්මේ දිනෝ ජන අප්පමාදංච මේධාවී ධනං සෙත්තං වරක්ඛති. ඒ උනත් ලෝකේ ඉන්න ප්‍රඥාව තියෙන ලැබූ ජීවිතාවබෝධයක් තියෙන මිනිස් ජීවිත වටිනාකම හඳුනන ඒ වගේම සංසාරේ බිහිසුණු බව හඳුනන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමේ වටිනාකම දන්නා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමනය වූ අවනත වූ ශ්‍රී සද්ධර්මයේ ඉදිරියේ ශික්ෂණයක් ලැබූ මහා සංඝරත්නයේ ඉදිරියේ දනින් වැටෙන පින්වත් ශ්‍රද්ධාව ඇති උදවිය මේ ලෝකේ මහා ධනයක් ආරක්ෂා කරගන්න කෙනෙක් ඒ ධනය රැක ගැනීම පිණිස යම් විදිහකටද කටයුතු සංවිධානය කරන්නේ දේපල රැක ගන්න ධනය රැක ගන්න භවභෝග සම්පත් ආරක්ෂා කරන්න දුවා දරුවන් ඥාති හිතවතුන් ආරක්ෂා කරගන්න තම ජීවිතය රැක ගන්න යම් විදිහකටද කටයුතු කරන්නේ අන්න ඒ වගේ අප්‍රමාදයේ රැක ගන්නවා අප්‍රමාදයෙන් යුක්තව ජීවිතය ගත කරනවා කුමක්ද අප්‍රමාදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා දානයෙහිද සීලයෙහිද භාවනාවෙහිද ප්‍රතිපත්තියෙහිද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කිරීමේ උත්සුක බව එහෙම නැත්නම් බුදුන් වදාළ උතුම් ධර්මයේ අප්‍රමාදීව ප්‍රමාදයට පත් වෙන්නේ නැතිව මේ මොහොතේ අදම හික්මෙන ස්වභාවය ඒට කියන අප්‍රමාදය කියලා. තවත් විදිහකින් කිව්වොත් නූපන් අකුසල් ධර්ම කිසිසේත්ම උපදින්ට නොදී ඉපදුනා වූ අකුසල ධර්ම ප්‍රහාණය දුරු කිරීම වෙනුවෙන් යම්කිසි කෙනෙක් පිළිවෙත් පුරනවා නම් එයාට කියන අප්‍රමාදී පුද්ගලයෙක් කියලා. ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් විකාල භෝජනයෙන් වෙන් වෙලා භ්‍රමචාරී සීලයක් රකිනවා නම් එයාට කියන අප්‍රමාදී කෙනෙක් කියලා. ඒ වගේම මේ ලෝකේ යම් කෙනෙක් ගිහි ජීවිතයෙන් අයින් වෙලා උත්තම බුදුසසුනේ හෝ එහෙම නැත්නම් කර්මයේ ඵලයේ විශ්වාස කරන තාපසනිකායක හෝ පැවිදි වෙලා මේ වගේ කාලයක නම් බුද්ධ ශාසනයෙම පැවිදි වෙලා උපසම්පදා සීලයන් ධරාගෙන පිළිවෙත් පුරනවා නම් ධර්මාවබෝධය වෙනුවෙන් එයටත් කියනවා ඒ වගේ කෙනෙකුට අප්‍රමාදී පුද්ගලයෙක් කියලා. යම් කිසි කෙනෙක් මේ ලෝකේ පංච සීලය ආරක්ෂා කරනවා නම් ගෞරවයෙන් ආනිසංස දැකගෙන දැනගෙන ඇයි මම මේ දේ කරන්නේ කියන ඒ අවබෝධයත් ඇති කරගෙන එයාටත් කියනවා අප්‍රමාදී කෙනෙක් කියලා. එනිසා මේ ලෝකේ අප්‍රමාදී පුද්ගලයන් හැමදාකම තම සිත අකුසලයෙන් ආරක්ෂා කරගෙන කුසලය තුල යොදවනවා වඩනවා. කුසල් ධම් අප්‍රමාදීව සම්පාදනය කිරීමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව බවට පත් උනේ. ඒ අප්‍රමාදී අනුශාසනාවෙන් තෙද ගන්වන ලද සම්පහන්සනය කරන ලද දෙවියන් සහිත ලෝකයම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අමා මිහිර හදවතින් විඳගත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ජීවිතය සිතනම් වූ ඇසින් මනා කොට දැක ගනිමින් හඳුනා ගනිමින් අද වගේ දවසක පින්වත් සියලු දෙනාම මේ නිවසේදී පූජනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් ස්වාමින් වහන්සේ වඩමවාගෙන බොහෝම ගෞරවයෙන් යුක්තව ප්‍රණීත දානයක් පූජා කළා. ඊට කලින් තුන්වක් සනසාලෝ ඔබේ මගේ අනධීවර ශාස්ත්‍රෝන් වහන්සේට උතුම් බුද්ධ පූජාව දවල් දානය පූජා කළා. හිතලා බලන්න අද ගත වුණා වූ ගත වෙන්නා වූ මේ දවස ගැන පාය පොහිර මඩල මොහොතින් මොහොත අවර බලා යන මේ දවසේදී ඔබට අද පුළුවන්කම ලැබුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ කුසගිනි සංසිඳවා ගන්නට ඔබ උපදවාගත් සොයාගත් ධනය වියදම් කරලා දාන වස්තුවක් පූජා කරන්න. කලාතුරකින් දුර්ලභ ලෙස ලැබෙන ලාභයක් හැටියට මෙය සලකන්නට ඕන. එය එහෙම්මමයි බුදුරජාණන් වහන්සේ වදාරනම මහණෙනි. දුර්ලභ වූ බුදුසසුනක ප්‍රතිලාභය ලැබිච්ච කාලේ කෙනෙක් මනුස්ස ලෝකෙට එනවා කියන්නේ කලාතුරකින් සිදුවන දෙයක්.
මිනිස් ලෝකෙට ආපමණින් මේ උතුම් ධර්මයේ අසන්ත ලැබුණේ නැත්නම් එයත් ප්‍රමාද වූ කෙනෙක් බවට පත් වෙනවා ධර්මයේ අසන්තත් ලැබිලා ඇසූ ධර්මයේ පිළිපදින්නටත් ලැබිලා ඒ ධර්මයට අනුව ජීවිතේ කටයුතු සංවිධානය කරගන්නත් ලැබිලා ඒ වගේ වටිනා උදාර උතුම් අමිල අවස්ථා ගණනාවක එකතුවක් එක ජීවිතයක සිද්ධ වෙනවා කියන්නේ සැබවින්ම නොසිතිය හැකි අදහාගත නොහැකි ආශ්චර්යමත් අද්භූත වූ වාසනා ගුණයක උදා වීමක් මේ නිමසේ ඉන්න මේ සහසම්බන්ධ උදා උපකාර කරන පින්වත් සියලු දෙනාම ඒ ආශ්චර්යමත් අමිල නිධානය මේ ජීවිතයේ තැන්පත් කරගත්තා එය මිලකරන්ට මේ ලෝකේ ඉන්න චක්‍රවර්ති රජ කෙනෙකුටවත් බෑ එය අගයන්න මේ ලෝකේ ඉන්න කිසිම ගණිත වේදිකුට බෑ ඉමෙත්ත මිතිකේනචි මෙච්චරයි මෙහි ආනිසංස කියලා ලෝකෙ කිසිම අභිඥාලාභියෙකුට ප්‍රමාණ කරන්ට බෑ තුන් ලෝ තිලක වූ බුදුරජාණන් වහන්සේ පමණයි මේ වගේ උතුම් දේවල් වල ආනිසංසය දකින්නේ ඒ බුදුවැසින් පමණයි මෙව පිරිසිඳ දකින්නට පුළුවන් වෙන්නේ සාරිපුත්ත මහා රහතන් වහන්සේටවත් මේ වගේ දානයක ආනිසංස පිරිපුන් ලෙස කියන්ට බෑ ඉතින් හිතන්න ඒ වගේ බුද්ධ ශාසනයක් උදා කරගත්ත මොහොතක මේ ගත වෙලා යන නිමේෂය ගත වෙලා යන මොහොත මේ සෑම තත්පරයක්ම කල්ප ගණනකට වඩා වටිනවා මේ මිනිස් ජීවිතේ මේ ගත වෙන මේ මොහොත කල්ප ගණනකට වඩා වටිනවා කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි අතීතේ ගත වෙලා ගිය කල්ප මෙච්චරයි කියලා කියන්න බෑ ඒ වගේම අතීතේ ගත වෙලා ගිය කල්ප සංඛ්‍යාත්මකව ගණනය කරන්නට බෑ ස්වාමින් වහන්සේ නමක් අහනවා ස්වාමීනි ගණනය කරන්නට බැරි නම් උපමාවකින් හෝ අවසරයි කියා දෙනසේක්වා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ගංගා ගඟ දෙස බලන්න ගංගා ගඟ ආරම්භ වන තැන ඉඳන් මහා සාගරයට වැටෙන තැන දක්වා කොපමණ දිගයිද ඒ වගේම මහණෙනි මෙනෙහි කරන්න මේ ගංගා ගඟ පටන් ගන්නා තැන ඉඳන් සාගරයට වැටෙන තැන දක්වා කොච්චරනම් වැලිකැට තියෙනවද මේ ගංගා ගඟේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ගණන් කරලා කියනවා කියන එක එත්තක සහස්සානිවා එත්තක සතසහස්සානිවා මෙපමණ දහසක් හෝ මෙපමණ ලක්ෂයක් හෝ කියලා කියන්න බෑ කියනවා අන්න ඒ වගේ මහණෙනි අතීතේ ගත වෙලා ගියපු කල්ප මෙපමණයි කියලා සංඛ්‍යාත්මකව කියන්න බෑ කියලා උපමාවකින් වදාරනවා ඒ සෑම අතීත කල්පයකම ඔබ මේ ලෝකයේ මේ සත්ව ලෝකයේ කොතනක හෝ ඉපදිලා කවුරුන් ලෙස හෝ ගත කළා බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා සිහි කරලා දෙනවා අවධාරණයෙන් වදාරනවා ඒ ඉතිහාසයේ ඒ අතීතයේ බොහොම බිහිසුණු අද්දකීම් වලින් ගැවසීගත් අතීතයක් නිරේ වැටිච්ච වාරයන්හි තිරිසන් ප්‍රේත අසුර යෝනීන්හි පිළිසිඳගත් වාරයන්හි හඳු හඳු කඳුළු එකතු කළානම් සාගරයට වඩා වැඩි වෙන නිසා එබඳු ඉතිහාසයකින් ආපු අපට ඉතාමත්ම දුර්ලභ ලෙස පෙර ජීවිතවල සමීප ආත්ම භාවයන්හි මේ ධර්මයේ යම් පමණකින් හෝ පුරුදු කරන්ට ලැබුණා බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා වැඩිය මාවත යාන්තමින් හෝ හඳුනාගන්ට ලැබුණා අන්නේ මාවතට අවනත වූ නිසා යොතුම් ධර්මයට අවනත වූ නිසා සීලාදී ගුණපිළිවෙත් වලට හදවතින්ම ආදරය කරපු නිසා ජීවිතයක ඇතිවන ලාමක හැඟීම් වලට වසඟ වන්නේ නැතුව දහම අදහම මනාකොට තෝරා ගන්නා සම්මා දිට්ඨියේ පිහිටපු නිසා අද මේ උදාර මනස් මිනිස් ජීවිතය නම් වූ ප්‍රතිලාභය ඔබ සියලු දෙනාටම මාය තුළු ලැබිලා තියෙනවා හැබැයි මතක තියා ගන්නට ඕන මේ ජීවිතය තව දවස් ගණනකින් අවසන් වෙලා යනවා ගත කරන්නට තියෙන ජීවිතය දින ගණනින් තත්පර ගණනින් කිව හැකි නිසා දින ගණනින් තත්පර ගණනින් අවසන් වන නිසා අද දවසේ මේ අප්‍රමාදයේ වටිනාකම අදට වඩා ඔබට මරණාසන්න සමයට එනකොට වඩාත් හොඳින් වැටහෙනවා එනිසා බොහෝම උසස් ආකාරයෙන් ගුණධර්ම සම්පාදනය කළ හැකි ජීවිත ප්‍රතිලාභයක් වන මිනිස් ජීවිතයේ උපන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි
අප්‍රමාදයේ කියන කාරණේ හැමදාකම පණ්ඩිතයන් වර්ණනා කළා ප්‍රමාද මනුයුන් ජන්ති කියලා කිව්වේ ප්‍රමාදයේ යෙදෙනවා කියලා කිව්වේ නුවණ නැති අයගේ ජීවිත පැවැත්ම පිළිබඳවයි ඒ වගේම අප්‍රමාදයේ ආරක්ෂා කරනවා කියලා කිව්වේ මේ ලෝකේ ජීවත් වන කල්යාණ මිත්‍ර ඇසුර වගේම සද්ධර්ම ශ්‍රවණේ වගේම යෝනිසෝ මනසිකාරයෙන් ලබන ලද ජීවිත අභ්‍යාසයේ ඇති එම නැත්නම් පුරුදු කරන ලද ධර්ම සමුදායක් ඇති ඇත්තන්ගේ ජීවිතයේ පැවැත්ම එයත් සැබවින්ම මහා පණ්ඩිතයන් කියලා කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් කර්මයේ ඵලයේ අදහන නුවණ ලබාගත්තොත් හේතුඵල ධම දක්නා ඥානෙ උපදවාගත්තොත් මේ ඇසෙන බනපද කිසිම ආකාරයකින් හැකිලීමක් පැකිලීමක් සකසංඝා ඉපදවීමකින් තොරව හෘදයාංගම කරගන්නවා නම් අන්න එහෙම කෙනෙක් තමයි මහා පාණ්ඩිත්‍යයෙන් යුක්ත කෙනා කියලා ලෝකෙ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කළ එබඳු උතුමෝ හැමදාකම මේ ලෝකේ පිරිනිවන් වැඩියත් අපවත් උනත් මේ ලෝකේ හැමදාම ජීවත් වන අය හා සමානයි එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා අප්‍රමාදී නැගී සිටිනවා කියන එකෙන් අදහස් කරන්නේ අප්‍රමාදීව කළ යුතු දේ කරනවා කියන එක අප්‍රමාදීව කළ යුත්ත කරමින් ප්‍රමාදය දුරු කරමින් මේ ජීවිතයේ ඉදිරි කාලේ ඉදිරි මොහොත මේ මොහොතේ පටන් ගත කරගත්තොතින් ලැබෙන ප්‍රතිලාභ අතර උසස්ම ප්‍රතිලාභය වන්නේ කුමක්ද මේ ධර්මය අස්පනාපිතම ඔබේ මේ ජීවිතයේ තුලින්ම අවබෝධ කරගෙන කෙලවරක් නැතුව ආපු සසර ගමන මේ ජීවිතේම නිමා කර දමන්නට අවස්ථාව ඔබට මේ ජීවිතේ උදා වෙලා තියෙනවා එන්න ඒ අවස්ථාව උදා වීම සැබවින්ම ඔබ පින්මතෙක් කියලා කියන්න පුළුවන් ප්‍රධාන සාධකයයි නැත්තම් ඔබට පින්මතෙක් කියලා කියන්න බෑ ඔබට මේ ජීවිතේ දැන් පුළුවන් ඔබේ චින්තනය නුවණ සිටීමේ හැකියාව මෙහෙයවලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පිළිවෙත් පුරන්න ඔබට බුදුරජාණන් වහන්සේ දුක ලෙස අවබෝධ කරගත යුතු ධර්මයක් දේශනා කරනවා දුක් සමුදය ලෙස ප්‍රහාණය කළ යුතු ධර්මයක් දේශනා කරනවා Nirodhe ලෙස සාක්ෂාත් කළ යුතු ධර්මයක් දේශනා කරනවා ඒ උදෙසා වූ උත්තම ප්‍රතිපදාව ලෙස භාවිත කළ යුතු උතුම් ධර්මයක් දේශනා කරනවා මෙකී මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳින් අසා දැන කියා නුවණින් විමසා ජීවිතයට ගලපා ගනිමින් තත්පරයන් ගෙවනකොට පුදුම සැනසීමක පුදුම සතුටක පුදුම සහනයක විඳීමක් කෙනෙකුට ජීවිතේ විඳ ගන්න පුළුවන් එනිසයි වදාරන්නේ අප්‍රමාදීව අප්පමත්තෝ හිජායන්තෝ පප්පෝති සිවිපුලං සුඛං අප්‍රමාදීව මහණෙනි මගේ සසුන් පිළිවෙත තුළ ධ්‍යාන භාවනා වඩනවා නම් පිළිවෙත් සම්පාදනයේ යෙදෙනවා නම් තප්පෝති විපුලං සුඛං විපුල වූ සැපයකට විපුල වූ සැනසීමකට අස්පනා පිට මේ ජීවිතේමපත් වෙනවා කියලා මේ ධර්මය කියන්නේ පින්වතුනි මහා පුදුමාකාර ආශිර්වාදයක් ජීවිත කාලයේ කෙනෙකුට වැරදි වෙලා තියෙනවා වෙන්න පුළුවන් අසප අතපසු වීම වෙලා තියෙනවා වෙන්න පුළුවන් සිහි කරනකොට දුකක් හිතට පීඩාවක් ඇති වෙන දේවල් ජීවිතවල බොහෝ දෙනෙකුගේ සිද්ධ වෙලා තියෙනවා ලෝකේ ඉන්න වැරදි අඩුපාඩුකම් නැති කෙනෙක් සොයා ගන්න බැරි තරම් හැබැයි ඒ කාට වුණත් මේ ධර්මයට බොහෝම අවංකව තමන්ගේ හදවතේ ద్వාරේ විවර කළොත් එදා පටන්ම එයා වැරදිකාරයෙක් හැටියට සලකන්නේ නැහැ කොච්චර වැරදි වෙලා තිබුණත් මේ ධර්මය ඒ හිතට ගෞරවයෙන් සම්බන්ධ කළොත් ධර්මයට අනුයාත කළොත් චින්තනය ඒ මොහොතේ ඉඳන් මෙයා සත්පුරුෂයෙක් හැටියටයි සලකන්නේ මට මේ වෙලාවේ මතක් වෙනවා පුංචි කතාවක් මේ අපේ රටේ සිද්ධ වෙච්ච දෙයක් ඔබට මේ කතාව කියන්නේ මේ ධර්මයට ආපු ඕනෑම කෙනෙකුට සැනසීම ලැබෙනවා සත්‍යයි කියන මේ කාරණය සනාථ කරලා පෙන්වන්න අපේ රටේ ඒ කාලේ බොහොම ඈත කාලේ අනුරාධපුර වගේ යුගයක එක්තරා වැද්දෙක් හිටියා මේ වැද්දා විවාහ වෙලා ඉන්නේ භාර්යාව නිවසේ තියලා මේ වැද්දා සතුන් දඩයම් කරගෙන එන්න මහා වනයට යනවා වනයට යන්නේ නිකන් නෙමෙයි අවි ආයුධ දරාගෙන ඊතල දුනු කඩු කිනිසි වගේ දේවල් අරගෙන මලපුඩු වගේ දේවල් හදාගෙන වනගත වෙනවා වනගත වෙලා ඒ ඒ තැන්වල මලපුඩු තියෙනවා මලපුඩු තියලා සතුන් ඒ මලපුඩු වල හිර වුණාට පස්සේ
ඊතලෙන් විදලා ඒ සතාව අඩපණ කරලා ඒ සතාව ඝාතනය කරලා මස් කරගෙන රැගෙන ඇවිල්ලා කොටසක් විකුණනවා කොටසක් අනුභව කරනවා මේක තමයි මේ පුද්ගලයාගේ ජීවිත වෘත්තිය බවට පත් වුනේ බොහෝ කලක් මේ වැඩි කර්මාන්තයෙන් කාලය ගත කරන මේ වැඩි පුත්‍රයාට එක දවසක් වනාන්තරයට ගියාට පස්සේ किसीम तनक दडेमक होया गंट बरिऊना किसीम सते गुदुरु कर गंट बरिऊना दडेमक होया गंट बरिवेला गुदुरु कर गंट बरिवेला शोकेन इनकोट मेहत्तत पेनवा एक्तरा गहक तेनवा ए गहे वंदुरु रांचुवा किन्नवा एक्तरा गहक तेनवा ए गहे वंदुरु रांचुवा किन्नवा ए वगेम मे गहे पेर कालेक मे वद्दा विसिन्म මොකද කරලා තියෙන්නේ ලාටුවක් එහෙම නැත්නම් වඳුරු ලාටු කියලා තියෙනවා ඔය වඳුරන් වගේ සතුන් ගස්වල ඇවිදගෙන යන සතුන් අල්ලන්න කොහොල්ලෑ වගේ දෙයක්. ඉතින් මේ ගසේ වඳුරු ලාටුවක් කවරලා තිබුණා මේ වැද්දා. බලනකොට මේ වඳුරු ටික රැස් වෙලා ඉන්නේ වඳුරු රැළේ ඉන්න නායක වඳුරා. මේ වඳුරු රාටුවේ Tamange අත්පා අලවාගෙන ඉන්නවා ගැලවෙන්න බෑ. වඳුරන් කෑ ගන්නවා. වඳුරන් කෑ ගන්නවා ශබ්ද කරනවා අතු සොලවනවා මේ නායක වඳුරාව දැන් මල පොඬුවේ හසු වෙලා වැද්දා මොකද කළේ ඊතලයක් අරගෙන විදිනකොට සෙසු සියලුම වඳුරන් පලා ගියා නායක වඳුරාගේ ශරීරයේ මේ ඊතලයේ වැදුනා ඊතලයේ වැදුනත් මොහු මැරුනේ නැහැ වහා වහාම මේ වැද්දා මේ ගහට නැගලා මේ වඳුරාව අතින් බෙල්ලෙන් අල්ලගෙන අතින් අල්ලාගෙන පහළට රැගෙන ඇවිල්ලා මස්කරන්න කියන බලාපොරොත්තුෙන් ගසට නැගලා මේ වඳුරාව අල්ලන්න හදනකොටම මේ අත්තාගේ කකුල ලිස්සලා ගහෙන් පහළට වැටෙන්න හදනවා වැටෙන්න හදනකොට මොකද කරන්නේ අර ලාටුවේ තැවරිලා තිබ්බ නැත්තම් ලාටු වලින් තැවරිලා තිබ්බ ගහට ඇලිලා තිබ්බ අත්පා තිබුණ මේ වඳුරා එක අතක් ගලවා අරගෙන බොහොම අමාරුවෙන් මේ මිනිස්යාගේ කොණ්ඩයෙන් අල්ලා ගන්නවා කේස් කෙස් කලාපයෙන් අල්ලා ගන්නවා කෙස් වලින් අල්ලාගෙන මේ මිනිස්යා වැටෙන්න ගියා මැරෙන්න ගියා ගහපල්ලට වැටෙන්න ගියේ මේ මිනිස්යාව බේරා ගන්නවා බලන්න මේ ත්‍රිසංගත සතාට මොන තරම් කරුණාවක් තියෙන්න ඇතිද ඇත්තටම මේ කතාව අහනකොට මට සිහිපත් වුනේ අප මහා බෝසත් වානර රජතුමා අතීත දිනක එක්තරා මිනිසෙක් මහා වලකින් ගොඩාරගෙන ඒ අසත්පුරුෂ පුද්ගලයා ගුණය ධම නොහඳුනන පුද්ගලයාගේ ගල්පහරින් ඔළුව තුවාල වෙලා ලේ වැක්කිරෙද්දී අත්ෙන් අත්තට පැන පැන ගිහිල්ලා ඒ ගලා හැලෙන ලේ ධාරාවන්ගෙන් රතු රුහිරයෙන් පාර පෙන්වලා වනාන්තරයෙන් එගොඩ කරපු ඒ අසිරිමත් කතාව සංවේදනීය අනුවේදනීය චරිතාපදානය මේ වඳුරා මේ පුද්ගලයාගේ ජීවිතය රැකලා දුන්නා හැබැයි මේ පුද්ගලයාගේ හිත උණුනේ නැ මේ වඳුරාගේ ජීවිතය ආරක්ෂා කරන්න බලන්න මහා පොළව නුහුලන අපරාධයක් කියලා කියන්නේ මෙන්න මේවට මේ වඳුරට ඊතලයෙන් විඳලා මේ වඳුරව මරලා මේ වඳුරව මස් කරලා ගෙදර අරන් ගියා එදා වෙන දඬේමක් තිබෙන්නේ නැති නිසා මේ වඳුරු මාංශය තමයි තම නිවසේ ආහාරයේ පිණිස සූදානම් කරන්නේ තමන්ගේ භාර්යාවට ගිහිල්ලා මේ වැද්දා මේ සිද්ධිය ප්‍රකාශ කළා මේ වගේ වඳුරෙක් මගේ ජීවිතයත් මේ වඳුරා බේරලා දුන්නා නැත්තම් මම ගහෙන් පල්ලට වැටිලා මගේ ඉලෑට කැඩිලා ජීවිතේ නැති වෙන්න තිබුණා මේ සිද්ධිය අහනකොට ඒ භාර්යාවට හිතට අදහසක් ඇති වෙනවා මේකනම් මේ අහස පොළව උහුලන අපරාධයක් නෙමෙයි තිරිසංගත ලෝකෙ ඉපදෙලා තමන්ගේ ජීවිතේ ගැන නොහිතා තමන්ගේ ශරීරයේ ඊතලයක් වැදිලා තිබියදී ඒ වේදනාවත් උහුලාගෙන මේ තිරිසංගත සතා මේ මිනිස්යාගේ ජීවිතය ආරක්ෂා කරලා දුන්නා නමුත් ඒ තිරිසංගත සතාට නොතිබිච්ච විදිහේ මහා පුදුම ද්වේෂයකින් තිරිසංගත සතාගේ තිබ්බ ගුණයවත් මේ අත්තට පිටලා නැහැ මේ අත්ත මේ සතාව ඝාතනය කළා අහෝ මේ වගේ අසත්පුරුෂයෙක් සමග මේ වගේ අධර්මයට පිටුපාපු අධර්මයට අනුව ජීවත් වෙන පුද්ගලයෙක් සමග ජීවත් වෙනවට වඩා හොඳයි මේ පුද්ගලයාගෙන් වෙන් වෙලා යන්නේක කියලා හිතලා මේ භාර්යාව මොකද කරන්නේ මේ සිද්ධියෙන් සංවේගය ඇති කරගෙන තැති ගැනීම ඇති කරගෙන අමනුස්සේ ක්‍රාක්ෂයක් වගේ ඕ මේ වැඩි පුත්‍රයා අපහැර දාලා මෙහෙන වරකට භික්ෂුණී ආරාමයකට යනවා අපේ රටේ
ඒ කාලේ භික්ෂුණී ආරාමයට ගියාට පස්සේ භික්ෂුණීන් වහන්සේලා මේ තැනැත්තිය බොහොම මෛත්‍රියෙන් පැවිදි භූමියට පත් කරනවා පැවිදි භූමියට පත් වෙලා නබෝ කලකින් උපසම්පදාවක් ලබලා ඉන් අනතුරුව මේ ධර්මය හොඳට පුරුදු කරනවා මේ ඇත්තට ලොකු දැනුමක් තිබුණේ නැහැ බාහිර ශිල්ප ශාස්ත්‍රඥානියන් උපදවාගෙන තිබුණේ නැහැ ඒ වගේම මේ ඇත්තට කිසිම අක්ෂර හැකියාවක් නැත්නම් අකුරු හැකියාවක් තිබුණේ නැහැ නමුත් එදා ඒ භික්ෂුණීන් වහන්සේලා කරුණා මෛත්‍රියෙන් කියලා දීපු ගෞරවයෙන් උගන්වා වදාළ ඒ උතුම් ධර්මය බොහොම ඕනෑ කමින් පුරුදු කරලා නබෝ දවසකින් මේ භික්ෂුණීන් වහන්සේ සෞ කෙලසොන්නසා මහා රහත් භාවයට පත් වුණා ඒ වගේම පින්වතුනි ආශ්චර්යමත් කතාව කුමක්ද මේ වැඩි පුත්‍රයාට හිතට අදහසක් එනවා මගේ භාර්යාව මා අතහැර දාලා යන්න ගියා මටත් ලොකු වැරදීමක් වුණා මම මෙච්චර කාලයක් දඩයම් කළා සතුන් ඝාතනය කළා හැබැයි කවදාකවත් මගේ භාර්යාව මට විරුද්ධ වුණේ නැහැ මේ වඳුරාව ඝාතනය කළා කියපු මේ කාරණය නිසා මාව අතහැරලා ගියා මගේ අතින් බරපතල අපරාධයක් සිද්ධ වුණා ගුණය දහමට අවනත වූ ත්‍රිසංගත සතෙකුගේ පවා ගුණය මහා අසිරිමත් මට තේරුම් ගන්නට බැරි වෙලා මම ඔහුව ඝාතනය කළා දැන් මමත් බොහෝ පෞරස් කරගත් කෙනෙක් මටත් මේ ගිහි ජීවිතය දැන් එපා මම මේ ගිහි ජීවිතයෙන් මේ වැඩි කර්මාන්තෙන් ප්‍රාණඝාතයෙන් ඉවත් වෙනවා මේ විදිහට කල්පනා කරලා මේ වැද්දා ගිහි ජීවිතයෙන් අයින් වෙලා ඒ කාලේ තිබ්බ ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට තමන්ගේ හිතේ තියෙන පසුතැවීමට ඌ කාරණා ප්‍රකාශ කරලා මේ ධර්මයේ ඉගෙනගෙන පැවිදි ජීවිතයට පත් වෙනවා හරිම පුදුමයි නබෝ කලකින් උපසම්පදාව ලබාගෙන මේ වැඩි පුත්‍රයා දැන් භික්ෂුවක් උපසම්පදා සීලයක් රකින භික්ෂුවක් හොඳට සිල් ආරක්ෂා කරනවා මහ ලොකු දැනුමක් තිබුණේ එහෙම නැහැ ඒ වගේම මේ වැඩි පුත්‍රයාට ගිහි ජීවිතයේ ලැබූ ශාස්ත්‍රඥානියක් ශිල්පඥානියක් විශේෂ හැකියාවන් ඒව මොනාවත්ම තිබුණේ නැහැ හරිම පුදුමයි නබෝ දවසකින් ඒ ස්වාමින් වහන්සේලාගෙන් ලැබිච්ච කර්මස්ථාන මාර්ගය අනුගමනය කරලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල පිළිවෙලින් සෞ කෙලසුන් නසා සිව් පිළිසිඹියා ලාභී මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා ඔබට මේ කතාව මේ වෙලාවේ මම සිහිපත් කරලා දුන්නේ එක කාරණයක් ගැන කියා දෙන්න කුමක්ද ඒ කාරණය මෙතන ඉන්න මේ පින්වත් සියලු දෙනාටම පුළුවන් අපට මුව නොසෑහෙනසේ පින්වතුන්ලා කියලා ආමන්ත්‍රණය කරන්න මෙතන ඉන්න අය ප්‍රාණඝාතයෙන් වෙන්වෙච්ච පිරිසක් බොරුවෙන් වැරදි දේවල් වලින් පාප ලාමක සමාචාරයන්ගෙන් වෙන්වෙච්ච පිරිසක් එදා ඒ වැද්දට වඩා ඒ වැද්දාගේ භාර්යාවට වඩා බොහෝම උසස් ඇවතුම් පැවතුම් තියෙන හොඳ හිතක් තියෙන කරුණා මුදිතාදී ගුණ බහුල කොට ඇති පිරිසක් ඇටියට මේ අත්තන්ගේ මූණු දෙස බලනකොට මේ අත්තන්ගේ චර්යාවන් දෙස බලනකොට හැසිරීම දෙස බලනකොට අපට ඒකාන්තයෙන් ඒ සිතිවිල්ල හිතට එනවා බොහෝ පින් කරලායි මේ උදාර උතුම් මිනිසත් බව ලැබුවේ කියන මේ ප්‍රකාශය ඒකාන්තයෙන් කියන්න පුළුවන් හැබැයි එදා ඒ වැද්දා ඒ වැදි භාර්යාව කියන මේ දෙපළට එදා ඒ සිද්ධිය සංවේග කර අනුවේදනීය සිද්ධියක් බවට පත් වුණාට පස්සේ ඔවුන්ගේ තීරණය ගත හැකි උසස්ම ආකාරයෙන් ඔවුන් ගත්තා ගිහි ජීවිතයට සමුදුන්නා එපමණකින් නතර වුණේ නැහැ පැවිදි ජීවිතයට පත් වුණා එපමණකින් නතර වුණේ නැහැ හොඳ සිල්වත් පැවිදි ජීවිතයක් ගත කළා එතනින් නතර වුණෙත් නැහැ සමාධිය පුරුදු කළා සමාධි ප්‍රතිලාභයෙන් දැන්මට ඇති කියලා හිතුවේ නැහැ සමාධිය උපකාර කරගෙන සමාධිය පසුතලය කරගෙන සමාධිය හේතු භූත කරගෙන උපන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය පදනම් කරගෙන නාම ධර්මයන්හි රූප ධර්මයන්හි යථාර්ථේ විමසන්ට පුළුවන් ප්‍රඥාව දියුණු කළා ටිකෙන් ටික ඒ ප්‍රඥාව දියුණු කිරීමෙන් ඔවුන්ට වැටහුණා කොච්චර අපිරිසුදු වෙලා තිබුණත් සිත බුදුරජාණන් වහන්සේගේ ධර්ම මහෝගේ නිමග්න කරන ලදුව නොබෝ කලකින් පිරිසුදු කරන්නට පුළුවන් කියනේ වැටහීම ඇති වුණා පංච ආනන්තරිය පාප කර්මයක් සිදු වෙලා නැත්නම් සංසාරයේ කලපින් තියෙන කෙනෙකුට මේ ජීවිතය තුළ මොනතරම් වැරදි සිද්ධ වෙලා තිබුණත් මහා මිනිස් සංහාරයක් සිද්ධ වෙලා තිබුණත්
ධර්මය අවබෝධ කර ගන්නට තරම් මේ උතුම් ධර්මයේ ස්වාග්ඝාතාදී ගුණයන්ගෙන් යුක්තයි කියන මේ උතුම් පණිවිඩයේ හදවත් තුළ රාව ප්‍රතිරාව දෙමින් ධර්මය ප්‍රතිවේද කළා මා මහ නිවණින් සැනසුණා මෙතන ඉන්න මේ සෑම කෙනෙකුටම ඒ උතුම් වරප්‍රසාදයේ මේ ජීවිතයේ තියෙනවා ඔබ ඒ නිසා මේ වගේ දානයක් පූජා කරලා සංඝ රත්නිය දැකලා සිත පහදවාගෙන මේ සෑම සියලු වතක් පිළිවෙතක් ඔස්සේම මොහොතින් මොහත මොහොතින් මොහත බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් සෙවනේ පදානුපදිකව වැඩම කරපු ඒ අජර අමර අමෘත මහා නිවන කරා යන ගමන් මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න ඔබ වෙනුවෙන්මයි මේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කළේ ඔබ උදසාමයි විසි අසංකේය කල්ප ලක්ෂයකට ඈත අපාර මහා සාගරයේ මෞතුමිය කරපිට තබාගෙන නොසිතිය හැකි මහා වීරයක් වඩමින් අදිෂ්ඨාන බල පරාක්‍රමයෙන් යුක්තව ලෝතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කළේ ඉන් අනතුරුව මනෝ ප්‍රනිධානය ඒ වගේම වාග් ප්‍රනිධානය සම්පූර්ණ කරමින් සොළසා සංඛ්‍ය කල්පලක්ෂයක් ආපු සංසාර ගමන සැබවින්ම ඔබට මට තේරුම් ගන්නට බැරි තරම් මහා පුදුමාකාරයි දීපංකර පාදමූලයේ සුමේද තාපසතුමා අසිරිමත් ධනස්කන්ධයක් හැරදමා හිමවකුළු වනාරණට ගිහිල්ලා තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා නතරවන්නේ නැති වස්ත්‍ර සමාපත්තිය උපදවාගෙන අහසින් ගමන් කරන හංස රාජයෙක් වගේ රම්මක නගරයට ඇවිල්ලා දීපංකර දසබලධාරී බුදුරජාණන් වහන්සේ ඇතුළු සාර ලක්ෂයක් මහා රහතුන් ඉදිරියේදී ජීවිතාත්ම පරිත්‍යාගයෙන් ලබන ලද ප්‍රථම නියත විවරණ ශ්‍රී මංගල්‍යයෙන් ලැබූ මහා අභිමානයයි වෙස්සන්තර ආත්ම භාවයෙන් අවසන් කළේ මහාපොළොව මේ ඔබ පය ගහලා ඉන්න මහාපොළොව හත් වතාවක් කම්පා කරලා මේ මහා භූගර්භය හත් වතාවක් කම්පා කරලා මහා දන්දුන් වෙස්සන්තර රජතුමා පහළ වුණේ මේ මහා පොළොව මත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ඒ වගේම ඒ සස පණ්ඩිතතුමා තමන්ගේ අප මහා බෝසතාණන් වහන්සේ පුංචි හාපැටියෙක් වෙලා උපන්නේ මේ මහා භද්‍ර කල්පේමයි අප මහා බෝසතාණන් වහන්සේ නිග්‍රෝධ මිගනමින් මුව රාජයෙක් වෙලා ඉපදිලා ජීවිත පරිත්‍යාග කළේ මේ මහා භද්‍ර කල්පේමයි අප මහා බෝසතාණන් වහන්සේ රූරු මිගනමින් මේ මහා පොළවට පහළ වෙලා මේ ලෝකේ ඉන්න ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට අභිඥා ලාභීන්ට දෙවියන්ට භක්මයන්ට නැති මහා ගුණ මහෝගයකින් හදසන්තාන තෙමා වදාලේ මේ මහා පොළවේදීමයි ඒ වගේම ඒ සංක බ්‍රහ්මණතුමා පහළ වුණේ අකිත්ති තාපසතුමා හැටියට අප මහා බෝසතාණන් වහන්සේ පහළ වුණේ මේ මහා පොළොව ගර්භයේදීමයි ඒ වගේම මහා ගෝවින්ද බ්‍රහ්මණතුමා ලෙස අනන්ත අප්‍රමාණ පිරිසක් සමග රාජ්‍යයන් හතක් හිස්වෙනකන් සියලු දෙනා සමග පැවිදි වෙලා හිමාල වනාරණට ගිහිල්ලා භාවනා කළේ මේ මහා භද්‍ර කල්පයේමයි ඒ සෑම තැනකම දුන්නා වූ දානේ පිරු සීලේ රැකි ගුණය මෙපමණයි කියලා කියන්න බෑ මේ මහා පොළොවට හඬගෙන හඬනගා කියන්ට පුළුවන් නම් මේ මහා පොළොව අවිවාදයෙන් ප්‍රකාශ කරන නුඹලා සරණ ගිය ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මගේ මේ බොහෝ ඝර්මයේ තෙත් වෙලා යනකන් ශරීරයෙන් ගලා ආ රුධිරය දන් දීලායි බුද්ධ රාජ්‍යටපත් උනේ කියලා මේ මහා සාගරයට හඬ නගා කියන්න පුළුවන් නම් කියනවා මේ සාගරයේ ජලය බොහොම ස්වල්පයි නුඹලා සරණ ගිය මහා ගෞතම බෝසතාණන් වහන්සේ අතීතයේ ශරීරයේ හදවත පලා දන් දෙති ගලාගෙන ගිය වාරවල එකතු කළා නම් මගේ මේ සාගරයේ ජලය පරයනවා කියලා ප්‍රකාශ කරනවා මේ අවකාශයට ආකාශ ධාතුවට කතා කළා කියන්න පුළුවන් නම් මේ තරු කැටවලට පායන හිර මඩලට පායන උදාවන චන්ද්‍රයාට ඒකාන්තයෙන් ප්‍රකාශ කරනවා මේහි සහසේ තරු කැට බොහොම ස්වල්පයි ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්ෂු ප්‍රතිලාභේ බලාපොරොත්තුවෙන් පස්වර්ණයෙන් බබලන වර්ණපසකින් මනාකොට බබලන ඒ නේත්‍රයන් උපුටා දන් දීපු වාර මේ මහා භද්‍ර කල්පේ අනන්තයි කියලා ප්‍රකාශ කරනවා. ඉබඳු වූ අවිජහිත සාන්ත සුන්දර ගමනක් වැඩම කරලා බුද්ධගයා වජ්‍රාසනේ අවිජහිත වූ ඒ වජ්‍රාසනේ අති ගම්භීර වූ ඒ වජ්‍රාසනේ බුදුරජාණන් වහන්සේලා ඒ වෙනකොට තුන් නමක් පහළ වූ ඒ වජ්‍රාසනේ පහළ වෙලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ අසාමාන්‍ය වූ බුදු ගමන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය වූ පාරමී බලය
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය වූ පුණ්‍ය ශක්තියෙන් මෙහෙයවන ලදුව ත්‍රිවිද්‍යා එවගේම අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මාදීන් යුක්තව චුද්දස බුද්ධ ඥාන අට්ඨාරස බුද්ධ ඥාන සත්සත්තය තසත්තය බුද්ධ ඥාන අනන්ත ඥාන ගුණ ධන දරාගෙන ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා තුන් ලෝකයක් සනසන අමා ධර්මයේ ඉසිපතන මිගදායන් ප්‍රවර්තනය කරලා පුරා 45 අවුරුද්දක් පුරාවටම මහා කරුණා ධාරින් ලෝකේ ආසින්චනය කරනවා වගේ දන්තෝහං පහෝති අදන්තේ දමේතුන් මම දමණේ වෙලා ඉන්නේ දමණය නොවූ සතුන් දමණේ කරන්නට මට පුළුවන් සන්තෝහං මම සමණේ වෙලා ඉන්නේ සමණය නොවූ සතුන් සමණේ කරන්නට මට පුළුවන් මම මේ වෙලාවේ මගේ හැරියොත් ලෝකෙට පිට වෙන්න කිසිවෙක් නැහැ කියන මහා කරුණාවෙන් වදාළ ධර්මයෙන් ලැබූ ධර්මාවබෝධයෙන් බිහි වූ රහතන් වහන්සේලා මෙපමණ සංඛ්‍යාවක් කියලා සංඛ්‍යාවෙන් කියන්න බැරි තරම් ධර්මය ප්‍රතිවේද කරපු තුමෝ මේ මහා පොළවට වැඩම කළා එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ සිද්ධ කරපු මේ මහා මෙහෙවර කිසිම රජෙක් මේ ලෝකෙ සිද්ධ කළා නැහැ චක්‍රවර්ති රජෙක් සිද්ධ කළා නැහැ ප්‍රදේශ රජෙක් සිද්ධ කළා නැහැ කිසිම මවෙක් පියෙක් සිද්ධ කරලා නැහැ කිසිම දෙවියෙක් භක්මියෙක් සිද්ධ කළා නැහැ ඒ මහා ධර්ම මෙහෙවර මේ සක්වලට මේ ලෝක ධාතුවට මේ භවතලයට පමණක් නෙමෙයි අනන්ත සක්වලට පැතිර ගියපු මහා පුදුම සේවයක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි දන්තෝහං පහෝති අදන්තේ දමේතුං දමණය වූ මම බොහෝම දන්නම බොහොම ක්‍රමය දන්නම දමණය නොවූ අය දමණය කරන්න ඒ වගේම දමණය වූ මම දන්නම දමණය නොවූ අය දමණය වන ධර්මයේ දේශනා කරන්න ඒ නිසා ශ්‍රද්ධාවෙන් මා වදාරන ධර්මයට සවන් දෙන්න කියන කාරුණික ආයාචනාවෙන් තමයි මේ උතුම් ධර්මයේ දේශනා කළේ. එනිසා ඔබට මේ ලැබිච්ච අසිරිමත් අවස්ථාව ඒ තරම්ම වටිනවා. ප්‍රමාදයට මොහොතක්වත් පත් වෙන්න එපා. තව නොබෝ කලකින් ඔය ඉහළ පහළ යන වායෝ ධාරාව නතර වෙනකොට තව නොබෝ කලකින් ඔය උස් පහත් කරන එහෙමේ අරන් යන පොළවේ ඍජුව පිහිටුවන මේ ශරීරයේ තියෙන පන අමු ගතිය නැති වෙලා යනකොට ඔබ මල කඳක් බවට පත් වෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් වදාරන්නේ අචිරංවතයං කායෝ අචිරංවතයං කායෝ කියලා. මේ කය නොබෝ කලකින් දිරනවා, මැරෙනවා, විනාශ වෙනවා. හරියට අචිරංවතයං කායෝ මේ කය දිරාගෙන ගියාට පස්සේ ඒ වගේම උෂ්ණත්වයේ විඥානේ එහෙම නැත්නම් ඒ පන නාම ධර්ම උපදින එක නතර වුණාට පස්සේ හරියට මහා පොළොවට ඇදගෙන වැටෙන්නේ දර කෑල්ලක් වගේ කියලා කියනවා. දර කෑල්ලක් වගේ වැටෙන දවස තව ඈතක නැහැ. තව නොබෝ දවසයි මායතුළු අපි හැමෝටම රාත්‍රියේ ගණනක පුංචි ස්පාසුවක් තව ඉතුරු වෙලා තියෙනවා. රාත්‍රියේ ගණනක ස්පාසුවක් මේ කවදා කොයි වෙලාවේ කොයි මොහොතේ නැති වේද කියන්න බැරි නිසා මේ වගේ මේ උතුම් උදාර පිනකින් ලැබෙන අප්‍රමාණ අනුග්‍රහය සැනසීම පිණිස මුලින් කිව්වා වගේ මෙන්න මෙපමණයි කියලා කියන්න බෑ. එනිසා ඔබ ආද පූජා කරපු දාණයෙන් ඔබේ හිතේ ලෝභාදී කෙලෙස් මල දුරු වෙලා යනවා. මත්තේරං දදතෝ මලං දන් දෙන කෙනාට තියෙන ලොකුම මලකඩේ තමයි කුමක්ද? මසුරුකම. මේ උතුම් දාණයෙන් ඒ මසුරුකම නැති වෙලා ගියා. ලෝභය ජයගත්ත දවසක් අද කරුණා මෛත්‍රිය උපදවාගත්ත නිසා ද්වේෂය ජයගත්ත දවසක් වුණාද? මාන්‍ය ජයගත්ත දවසක් වුණා කොහොමද? අද මේ මහා සංඝරත්නයට බුදුන් ප්‍රමුඛ දානීය පූජා කරනකොට ලෝභ මූල සිතිවිලි නෙමෙයි පහළ වෙන්නේ. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් පරම්පරාවන් ජවන් වශයෙන් මෙපමණ දහසක්, මෙපමණ දස දහසක්, මෙපමණ ලක්ෂයක්, මෙපමණ කෝටියක් කියලා කියන්න බැරි තරම් අප්‍රමාණ කුසල ජවන් වාරහිත ඇසුරු කරගෙන පහළ වෙනවා. ඒ එක චිත්ත වාරයකට පුළුවන්, එක චිත්තෝත්පාදයකට පුළුවන් මතු යම් දවසක ඔබ මේ සංසාරේ ගියොත් චක්‍රවර්ති රජ කෙනෙක් බවට ඔබව පත් කරන්න. ඒ වගේ චිත්තෝත්පාද අනන්තයි, අප්‍රමාණයි මේ වගේ දානයක් සමග පහළ වන ප්‍රමාණය. එනිසා ඒ දානමය වශයෙන් අද ලෝභය ජයගත්තා. මහා සංඝරත්නය කෙරෙහි අප්‍රමාණ කරුණාවකින් හදවතේ පුදුමාකාර සතුටකින් මහා සංඝරත්නය අපේ නිවසට වඩිනවා කියන ඒ සුභ ආරංචිය හරියට අමෘත අභිෂේකයක් මෙන් සලකලා ගෞරවයෙන් යුක්තව
මේ උතුම් දානය සකස් කරද්දී මොනතරම් මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම උපදවීම වශයෙන් මෛත්‍රී පූර්වාංගම කුසල් පිට කොච්චර නම් පහළ වුණාද ඒ වගේ ආනිසංස අනන්තයි අප්‍රමාණයි එනිසාම ඔබ අද දවසේ ද්වේෂය ජයගත්ත පිරිසක් බවට පත් වුණා ඒ වගේම ඔබ අද මෝහයෙන් නැගී සිටියා කොහොමද මෝහය දුරු කරලා දැම්මේ ඔබ දන්නවා මේ උතුම් දානය බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා දානං තානං මනුස්සානං කියලා දානේ මිනිසුන්ට රැකවරණයක් කියලා ලෝකේ ඉතිහාසයේ සිංහ රාජයෙකුගේ සිංහ නාදයක් ලෙසින් ප්‍රකාශ කරපු එකම උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දානං සග්ගස්ස සෝපානං කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ සුගතිය යන කෙනෙකුට දානේ හිණිමගක් වගේ කියලා වදාරනවා මේ උතුම් අනුත්තර හෙළිදරව් සිද්ධ කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටලයි මේ දේවල් කරන්නේ ආනිසංස නොදැන නෙමෙයි මේ දේවල් කරන්නේ දැනගෙන බොහෝ දෙනෙක් දන්නවා ඒ දන්නා ආනිසංස අනුස්මරණය කරමින් මේ වගේ උතුම් උදාර පින්කමක් කරනකොට මෝහය ප්‍රහාණය වෙනවා මෝහය දුරු වෙනවා ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥා පජ්ජෝතේන් ඕභාසෙන් ආලෝකෙන් විදුලි එළියක් හා සදිසි ප්‍රඥා ප්‍රභාවයෙන් යුක්ත ඥාන සම්ප්‍රයුක්ත කුසල් පිට පහළ වෙනවා එබඳු සිත් අනන්ත ප්‍රමාණව අද දවසේ පහළ වුණා ලෝභය ජයගත්තා ද්වේෂය ජයගත්තා මෝහය ජයගත්තා මාන්නය ජයගත්තා මහා සංඝරත්න ඉදිරියේ දනින් වැටුණා පාදෝවණය කළා ඒ වගේම මුතු කුඩ ඒ වගේම පාවඩ ඒ වගේම මල් පුෂ්පෝපහාර මේ සියල්ලම ඉතාමත්ම ගෞරවයෙන් සිද්ධ කරනකොට මේ සියලු උපස්ථාන වලින් මාන්නේ දුරු වෙනවා පහේන මානස්ස අනාසවස්ස දේවාපිතස්ස පිහයන්ති තාදීනෝ බුදුරජාණන් වහන්සේ බදාරනවා ඒ විදිහට මාන්නේ දුරු කළ නිර්හංකාරව කටයුතු කරන පුද්ගලයෝ දෙවියන්ට ප්‍රිය වෙනවා දේවාපිතස්ස පිහයන්ති තාදීනෝ එනිසා අද වගේ දවසක මේ සිද්ධ වෙච්ච උදාර උතුම් කුසලේ ඊළඟ දවසේ ඊළඟ මහා පොය දවසේ ඒ තාවතින්ස දිව්‍ය ලෝකේ සුධර්මා දිව්‍ය සභාවේදී සාකච්ඡා වෙනවා ඒ වගේ උදාර පින්කමක් සිද්ධ වුණා කියලා සතුටු වෙන්න එනිසා ඔබට නොපෙනුනාට ඔබේ ඔය පුංචි ප්‍රඥාවට ඒ දේවල් ගෝචර නොවුනට එහෙම ලෝකයක් මේක මිනිස් ලෝකේ විතරක් නෙමෙයි සතුන් ජීවත් වෙන්නේ තිරිසන් ලෝකේ විතරක් නෙමෙයි සතුන් ජීවත් වෙන්නේ මෙහෙම පෘථුවි ගර්භයේමද අපාය කොච්චර කෝටි ගණනක් සතුන් අද වෙනකොට දුක් විඳිනවද ඒ වගේම දිව්‍ය ලෝකවල හයක් වූ දිව්‍ය ලෝකවල අප්‍රමාණ පිරිසක් මේ වෙද්දී පුදුමාකාර සතුටකින් සැප සම්පත් අනුභව කරනවා භක්ම ලෝකවල පිසාල පිරිසක් ධ්‍යාන සුවයෙන් කල් ගෙවනවා මේ විදිහට බලනකොට මේ ජීවිතයේ ඔබට ලැබිලා තියෙන මේ යසේසුරු භවභෝග සැප සම්පත් කීර්ති නාමයන් මේ සෑම දෙයක්ම ඔබට වාසනාවට ලැබුණා වගේම වාසනාවන්ත අනාගතයක් වෙනුවෙන් ඔබට ආයෝජනය කරන්නට ලැබීමම ඔබ ලැබූ තවත් වාසනා ගුණයක් හැටියට සලකන්න බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ හැමදාම ස්වාක්කාතයි භෞමික භේදයකින් තොරව කාල භේදයකින් තොරව සර්ව සාධාරණව සර්ව භෞමිකව පළදෙන යමක් ලෝකයක් නම් ඒ එකම දෙයයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සර්ව භෞමික උත් සර්ව කාලීන උත් ස්වාක්කාත උත් ධර්මයේ දේශනා කොට වදාළ තුන්ලොවක් සනසාලු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පద్ම අභියස අප සියලු දෙනාගේ උත්තමාංග නමස්කාරය වේවා ඒ බුදුරජාණන් වහන්සේට අපි මේ ජීවිතය හරියට පුෂ්පෝපහාරයක් ලෙසින් පූජා වේවා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මේ ජීවිතය කැප කරනවා පේ කරනවා ඒ උතුම් ධර්මයේ සැනසෙල්ල ලබන්න මෘදු හදවතක් මම ඇති කර ගන්නවා උතුම් ධර්ම රත්නයට මගේ ජීවිතය අනුයාත කරනවා මට ධර්මයේ අර මවෙක්කෝ පියෙක් නැහැ කියලා මම සපත කරනවා ඒ උතුම් ධර්මයට මාගේ ජීවිතය පූජා වේවා අස්ථාරි පුද්ගල මහා සංඝ රත්නයේ සංඝෝ පවජමානානම් දෙපයින් ඇවිදගෙන යන අය අතර අග්‍රස්ථානය ලබන්නේ මේ මහා පොළවේ සංගරත්නයයි රජවරු නෙමෙයි අග්‍රවන්නේ සිටුවරු නෙමෙයි අග්‍රවන්නේ චක්‍රවර්ති රජවරු නෙමෙයි අග්‍රවන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා සංගරත්නයමයි අග්‍රවන්නේ ඒ මහා සංගරත්නය අනුත්තර පින් කෙතක් වන බව සත්‍යයි මේ උතුම් චීවරේ මේ උතුම් ප්‍රතිපදාව නොතිබෙන්ට අද මේ උතුම් දානය සිද්ධවන්නේ නෑ මේ උතුම් බණපදේ ඇසෙන්නේ නෑ ඔය සාධුකාරයත් අද නෑ ඒ හැමදේම ලැබුණේ මහා සංගරත්නය නිසාමයි එය මගේ ආශ්චර්යයක් හෝ මගේ ගුරුවරුන්ගේ ආශ්චර්යයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේත භික්කවෝ චරත භ්‍රමචරියන් සම්මා දුක්ඛස්ස අන්තක්‍රියාය කියන ශ්‍රීමුඛ දේශනාවෙන් එහි භික්ෂු භාවයෙන් 27000 ගණනකට අධික එහි භික්ෂු භාවයෙන් ලබා දුන් පැවිද්දෙන් පටන් ගත්ත මහා සංඝ පරපුරට
ඒ උත්තමාංග ගෞරවේ හිමි වේවා කියලා අපි නමස්කාර කරන්ට ඕන.